ඊයේ අධිකරු ජනාධිපතිතුමාගේ ජාතිය ඇමතීමේ කතාව ගැන විශේෂයෙන්ම මම ඇත්තටම බලාපොරොත්තු වුණා රටේ ජනතාව තමයි වැදගත් ජීවිත තමයි වැදගත් දේශපාලන නෙමෙයි වැදගත් කියන කතිකාවක් එයි කියන්නේ මම හිතපොදේ නමුත් අවසනාවකට වගේ දැක්කේ එක නෙමෙයි එතුමා ඇවිල්ලා කොරෝනා වසංගතය ගැන විශාල බයක් ඇති කරගන්න එපා කියන එක ජනාධිපතිතුමාගේ අවසාන දේ උනේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දෙන්න කියලා ඒ වගේම කිව්වා පාර්ලිමේන්තුව කැඳවන්න අවශ්‍යතාවයකුත් නැහැ කියලා ඒ වගේම කිව්වා පරිප්පු රුපියල් 65යි සමන් රුපියල් 100යි කියලා මම පෞද්ගලිකව නම් බලාපොරොත්තු වෙන එතුමා මෙච්චර රටට ආදරය කරන කෙනෙක් ජාතියට ආදරය කරන කෙනෙක් අපේ මහජනතාවට ආදරය කරන කෙනෙක් හැටියට ජාති අමතලක ඉන්න කතාවකදී මෙවැනි දෙයක් නෙමෙයි එතුමාට මේ මැතිවරණය වැදගත් නම් මම පෞද්ගලිකව හිතනවා එතුමාට 225 හරි දීලා ඕන දෙයක් කරපල්ලයි කියලා. මොකද මට ඊට වඩා විශාල අපිට වගකීමක් තියෙනවා අපි ආණ්ඩුවක් කරලා තියෙනවා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වටිනවා. මම අද හිතනවා මේ එක ජීවිතයක් හතරේ නැති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි එහෙම දෙයක් වුණොත් ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඒ වගේම මේ ඡන්දේ කල් දාන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ දිනනවා කියන ඇමතිවරුයි සියලු දෙනාම වාක් කියන්න ඕනේ. විපක්ෂයේ ඉන්න ඇත්තෝ කියන්න ඕනේ මේ ඡන්දේ කල් දාන්න ඕනේ නැහැ කියලා. පෞද්ගලික විතර මේ මැතිවරණය කල් දාන්න ඕනේ රටේ මිනිස්සු ගැන හිතලා. එහෙම නැතුව අනිත් දේවල් ගැන හිතලා නෙමෙයි. මේ මැතිවරණයට විශාල මුදලක් යොදවලා තියෙනවා. මේ මුදල යොදවන්න පුළුවන් අපිට මේ කොරෝනා වෛරසය නැති කරන්න. ලෝකේ හැමතැනම මේක සිද්ධ වෙනවා. ලෝකේ මම දැක්ක අද උදේම ඇවිල්ලා තියෙනවා සමහර රටවල් වල ඉන්දියාව, එංගලන්තේ ඒ මැතිවරණ කල් දාලා තියෙනවා. මොකද ඒ රටේ නායකයෝ මිනිස්සුන්ට ආදරේ. මේ රටේ මිනිස්සු පරිස්සම් කරන ක්‍රමවේදයක් මේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි ආණ්ඩුවටයි නැත්තම් මම හිතනවා මේ මැතිවරණයට වඩා මිනිස්සු මේ පුද්ගලයෝ ගැන දැනුවත් වෙයි කියලා. අපි නාම යෝජනා තියෙනවා. හැබැයි මේ යන ක්‍රමයත් එක්ක මම අපි තීරණය ගන්න නාම යෝජනා දුන්නත් මම තීරණයක් ගන්න අපි ඉල්ලනවද නැද්ද කියන එක මොකද මිනිස්සුන්ගේ ජීවිත මගේ ඡන්දයට වඩා වටිනවා. තාම අපි අස්සම් කළා නෑ. අද ඒක ඉවර කරලා දාලා අපි එක්සත් ජාතික පක්ෂය හැටියට හැම දිස්ත්‍රික්කෙම අස්සම් හැම ඒ ලයිස්තු වල ඇස්ති කරලා අපි තියනවා. තියලා අද රෑට තීරණයක් ගන්නවා බාර දෙනවද කියලා. බාර දුන්නොත් අපි ඡන්දේ ඉදිරිපත් වෙනවද කියන එකත් මේ தත්ත්වයේ නරක தත්ත්වයක් ඇතුළට මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මිනිස්සුගේ ජීවිත විනාශ කරලා පාර්ලිමේන්තුවට එන්න හදන පුද්ගලයෙක් කියලා අපිත් එතන නැහැ. ඒ වෙලාවට හරි අපි එතන ඉන්න ප්‍රධානීන් ටිකෙක් කවලේ තීරණ ගන්නවා. මොකද අපිට ඡන්දයකට වඩා මිනිස් ජීවිත වටිනේ හින්දා.